විශ්වයේ ආශිර්වාදය සබඳ අපේ ප්‍රබලතම බලයන්ගේ ශක්තිය ආශිර්වාදය මගේ දරුව හැමදෙනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරා. අද මම දරුවන්ට ලබා දෙන ශනික මුදල් ලබා ගන්නට ප්‍රබල මුදල් ආකර්ෂණ ශක්ති ගුණකමක්. ඊට කලින් ඒකට අවශ්‍ය කරන භාව ප්‍රබලතාවය ලබා ගන්නට මම කියන දේවල් ටික හොඳට මගේ දරුව අහගෙන ඉන්න ඕනේ. පළවෙනි දේ තමයි මුදල් වලට අදාළ ඍණ ශක්තිය මායාවට දරුවෝ හසු නොවි කටයුතු කරන්න ඕනේ. මේ අභ්‍යාස සිදු කරනකොට ඒ වගේම මේ මුදල් ශක්ති කුරුකම් සිදු කරනකොට මොකද මේ ඍණ ශක්තිය මායාව කියලා කියන්නේ? මුදල් අවහිරතා තියෙනකොට දරුවන්ගේ හිතට වද දෙන, එහෙම නැත්නම් බයක් වගේ දෙනන විවිධ හැඟීම් ඇති වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් තමන්ට ලැබෙන්න තියෙන මුදලක් තාම ලැබෙන්නේ නැහැ. ඒක ලබා ගන්න ඔබ හරියට හරි පීඩාකාරීව කටයුතු කරනවා. ඔබ ඒ කෙනාට කතා කරනවා, ඒ කෙනාගෙන් කතා කරලා මුදල් ඉල්ලනවා. එහෙම නැත්නම් ඒක තාම ලැබුණේ නැහැනේ, තාම ලැබුණේ නැහැනේ, කොයි වෙලාවෙ ගෙනත් දෙයිද කියලා මතක් කර කර ඉන්නවා. එහෙම නැත්නම් ඒක මට ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා හේතු හොයනවා. එහෙම නැත්නම් ඒ කෙනාට, ඒ කෙනාව මතක් කර කර ඒ කෙනාට ගැන ද්වේෂසහගත සිතුවිලි උපදව ගන්නවා. මෙන්න මේ විදිහට තමන්ගේ මූල්‍යමය ශක්තිය, ඒ ශක්තිය තමා වෙතට ලැබෙන්නට තියෙන අවහිරතාවය භෞතික මායාව තුළ මෙන්න මේ විදිහට ඔබට අත්දකින්න හැකියාව ලැබෙනවා. මේක සම්පූර්ණයෙන්ම මුදල් ශක්තිය අවහිරතාවය ඔබට භෞතික ලෝකයේ පේන විදිය. එතකොට මේ ගැන දැන් මේක තව තව සංකීර්ණ කරනකොට මම මේකට කියනවා ඍණ ශක්තිය මායාව, එහෙම නැත්නම් මේ ඍණ ශක්තිය චක්‍රය කරකවා ගන්නවා කියලා. මේක තව තව මේ ඍණ ශක්තිය තමන් වෙතට ආකර්ෂණය කරන්ද දරුව කරන දේ තමයි අනේ සල්ලි නෑනේ කිය තව තව අයත් එක්කලා කතා කරනවා. තමන්ට තියෙන ගැටලු ගැන නිතරම හිතනවා. මුදල් ගැටලු ගැන බය වෙනවා. මේක නැති වුණොත් මට මොකක් වෙයිද, මම ඊළඟට ඇති වෙන දේ පිළිබඳව බය උපදව ගන්නවා. මෙන්න මේ විදිහට අර මුදල් ශක්තිය තමන් වෙතට ලැබෙන්න තියෙන අවස්ථාවන් නැති කර ගන්නවා. ඒ වගේම තව තව ඍණ ශක්තිය ආකර්ෂණය ඇති වෙන විදිහටත් දරුවෝ කටයුතු කරනවා. මේ මුදල් ශක්තිය අවහිරතාවේ භෞතික මායාවට ගෝචර වෙලා, එහෙම නැත්නම් ඒක අල්ලගෙන. එතකොට මේ අභ්‍යාස කරනකොට පළවෙනිම දේ තමයි මොන විදිය මූල්‍යමය ගැටලුවක් තිබුණත් මම කියලා දීලා තියෙනවා නම්, විශේෂයෙන්ම සෞභාග්‍ය රන්තුරට වැටමුලේ දරුවන්ට මම මේ විශේෂයෙන්ම මතක් කරන්නේ, සමහර දරුවෝ මේ විදියට මේ ඍණ ශක්තිය සමග පුංචි හරි හිතක් උපදවගෙන තියෙනවා නම් මට එහෙම දැනෙනවා දරුවෝ කීප දෙනෙක්ම මේ විදිහට මුදල් ශක්තියේ මේ ශක්තිය අවහිරතාවල මායාවන් වලට එකපාරටම හසු වෙනවා. මොකද දරුවන්ට ඒක තේරෙන්නේ නැහැ. මේක මේ ඍණ ශක්තියේ මායාවක් කියන එක තේරෙන්නේ නැහැ. අපි එදිනෙදා කටයුතු කරනකොට, එදිනෙදා ජීවිතයේ අපි සම්බන්ධතා ඇතිවීම සිද්ධ වෙනකොට, ඒ බැඳීම් අනුව කටයුතු කරනකොට, අදහස් බෙදා ගන්නකොට, තමන් අර කොයිතරම් ප්‍රබල ශක්තියෙන් බලගැන්වුණත් ශක්තිය කියන දේ එක මොහොතේ පාල ශක්ති පරාස වලට යනවා. ඒ නිසා තමයි ඒගොල්ලන්ට ජීවිත කාලයම සිදු කරන්නට අභ්‍යාස දීලා තියෙන්නේ. තමන්ගේ හිත, තමන්ගේ භාවයන් නිවැරදිව බලගන්ව ගන්නට කියලා දීලා තියෙන්නේ. ඒත් සමහර දරුවන්ට නොතේරුම් කමට වෙන්නට පුළුවන් මේ විදිහේ දේවල් වලට හිත යොමු වීම සිදු වෙනවා. බය උපදව ගන්නවා. ඊළඟට තාම නෑනි කියලා කල්පනා කර කර ඉන්නවා. මේ දේවල් වලින් වළකින්නට ඕනේ. නිවැරදිව තමන් වෙතට ෂණික මුදල් ආකර්ෂණය යම් දරුවෙකුට සිදු කරගන්නට අවශ්‍ය නම් පළවෙනි දේ මෙන්න මේක. තමන් නිවැරදි මුදල් ආකර්ෂණ ප්‍රභවයක් බවට පත් වෙන්නට සූදානම් වෙන්නට ඕනේ. ඒ සූදානම් වීමේදී තමන් ගාව තියෙන ශක්ති අවහිරතාවල භෞතිකව තමන්ට පේන දේවල් අල්ලගෙන ඒ ගැන විවිධ සිත් පහළ කර ගැනීමෙන් වළකින්නට ඕන පළවෙනි දේ ඒක. දෙවැන්න තමන් සිදු කරන අභ්‍යාසය. මම නිවැරදිව බලගැන්වීම වලට ගිහිල්ලා නිවැරදිව ශක්ති අභ්‍යාසයන් සිදු කරන විදිය දරුවන්ට කියා දීලා තියෙනවා.
ඒ කියා දීලා තියෙන අභ්‍යාසයන් හරියටම සිදු කරන්න ඕනේ. ඒ අභ්‍යාසය සිදු කරනකොට ඔබ ඒ අදාළ ශක්ති පරාසයෙන් අනුනාද වෙන්න ඕනේ. අන්නේ අනුනාද වීමේදී දරුවන් මේ මම කියා දෙන මේ වචන වලට මේ මගින් මේ ඇහෙන හඬට පුදුමාකාර භක්තිමත් භාවය පුදුමාකාර ලිංගතු භාවයක් හිත ඇතුලේ ඇති කරගන්න ඕනේ. මේ අභ්‍යාස කරනකොට ඔබට පාව මතක් වෙන්න ඕනේ. මේ කියපු විදිය මම මේක කියලා දුන්නු විදිය. මේ කරන අභ්‍යාසයට තමන්ගේ හදවතේ තියෙන භක්තිමත් භාවය වැඩි කරගන්න ඕනේ. එතකොට තමයි මේ අනුනාද වීම දරුවන් කෙරෙහි ඇති වෙන්නේ. මට ඉතාම ප්‍රබලව දරුවන් කෙරෙහි ආශිර්වාද ශක්තිය ලබා දෙන්නට හැකියාව තියෙන්නේ තන්දේ වෙලා. සමහර දරුවෝ ඉන්නවා නිරන්තරයෙන්ම වටේ දරුවාම මතක් වෙනවා. ඒගොල්ලෝ ඉතාම ප්‍රබලව නිවැරදිව අභ්‍යාස සිදු කරන හැමදාම ප්‍රබලව මුදල් ආකර්ෂණය කරන කෝටිපති වරම් ලබාගත් දරුවෝ ලංකාව පුරාමත් ලෝකේ පුරාමත් ඒ වගේ දරුවෝ ඉන්නවා. මට ඒගොල්ලන්ව නිතර නිතර මතක් වෙනවා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ මා සමග ආධ්‍යාත්මික ශක්ති පරිපථ සකස් කරගෙන තියෙනවා. ඒගොල්ලෝ හැමතිස්සෙම මාව මතක් කරනවා. ඒ වගේම ඒගොල්ලන්ට මුදල් ලැබීම සිදු වෙනවා. ඒගොල්ලෝ තමයි වැඩි වැඩි මා විතට සතුටු පණිවිඩය වන දරුවෝ. හැමදාම ඒගොල්ලන්ට සතුටු පණිවිඩයක් තියෙනවා මා විතට එවන්න. ඒගොල්ලෝ ඒකෙම උත්තේජනය වෙමින් නිතරම සතුටු පණිවිඩය එවමින් නිතරම මුදල් ශක්තිය ආකර්ෂණය කරමින් ඉතාම නිදහසේ ඉතාම සතුටින් තමන්ගේ ජීවිතයේ ඉදිරියට අරගෙන යන දරුවෝ. ඒ වාසනාවන්ත භාවයේ ඒ භාග්‍යවන්ත භාවයේ සෞභාග්‍ය රන්තරතුව මාර්ගෝපදේශනය තුළ නිවැරදිව බලගැන්දෙමින් නිවැරදිව සුසරතා ලබා ගනිමින් ඒකාකාරීව තමන්ගේ ශක්තිය පවත්වාගෙන බලගන්වමින් යන දරුවන්ට ඒකාන්තයෙන්ම ලැබෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම සිදු කරන්නට ඕන. තමන් වෙන වෙන දේවල් ගැන හිත හිතා තමන්ගේ හිත සංකීර්ණ කරගෙන හැමදේම කරන්න යනවා, හැමදේම ගැන හිත පහල කරනවා, හරිම නොසන්සුන් මනසක් තියෙන්නේ, මෙන්න මේ වගේ හිත තියාගෙන ඉන්නවා නම් හරියන්නේ නැහැ. පැහැදිලිද? තුන්වෙනි දේ තමයි තමන් ඉන්න පරිසරය ප්‍රබල ශක්තියෙන් බලගන්වමින් තියාගන්නට ඕනේ. තමන් කොයිතරම් ප්‍රබල ශක්තිය ආකර්ෂණය කරත් තමන් ඉන්න පරිසරය තුළ ප්‍රින ශක්තිය ගැවසෙනවා නම් කොයිම විදියකින්වත් ප්‍රබල ශක්තිය ආකර්ෂණ බලයන් දරුවන්ට ලබා ගන්නට බැරි වෙනවා. ඒව තාවකාලික වෙනවා. ඒක නිසා මම කියලා දීලා තියෙන විදිහට ආශිර්වාද පොළොතුක් කට්ටලය තමන්ගේ මුළු නිවසම හොඳින් බලගන්වන්නට භාවිතා කරන්න පුළුවන්. ශාක හමුදාවෙන් තමන්ගේ ගෙවත්ත ඉතා හොඳින් බලගන්වන්නට ඕනේ. ඒ වගේම තමන්ගේ නිවස හොඳට පිරිසිදු කරලා අහුඹුළු පිරිසිදු කරලා හොඳට වාතාශ්‍රය ලැබෙන විදිහට තමන්ගේ නිවස සකස් කරගෙන තියෙන්නට ඕන. තමන්ගේ ශරීරයේ ඉතා හොඳින් බලගැනීම සිදු කරගෙන තියෙන්නට ඕනේ. මම කියලා දීලා තියෙනවා තමන්ගේ ශරීරය පිරිසිදු කරලා බලගැන්වෙන විදි ඒ දේවල් හරියටම අනුගමනය කරන්නට ඕන. දැන් ගොඩක් වෙලාවට මම දකින දෙයක් තමයි සමහර දරුවෝ මේ මම මේ දෙන අභ්‍යාසය හෝ ශක්ති ගුරුකම විතරයි කරන්නේ. මොකද දන්නවා ගොඩාක් දරුවන්ට මේ දීලා තියෙන මුදල් ශක්ති අභ්‍යාස සහ ගුරුකම් වලින් ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම දැන් මේ ශේෂ්ත්‍රයේ ඉන්න ගුරුවරු විදියට කටයුතු කරන දරුවන්ටත් මේ මුදල් ශක්ති ගුරුකම් වලින් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ දරුවොත් මේවා තව තව ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. මේ මම ලබා දීලා තියෙන ශක්ති ගුරුකම්. ඒක නිසා මම ලබා දෙන ශක්ති ගුරුකම් සහ අභ්‍යාස ඉතාම ප්‍රබලයි කියලා දරුවෝ හොඳටම දන්නවා. ඒක නිසා ඒ ශක්ති ගුරුකම විතරක් බලන්න තමයි දරුවෝ ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. අර කියන දේවල් ටික ඒගොල්ලන්ට මගහැරෙනවා. ඒක නිසා කවදාකවත් ඒක කරන්න එපා. ඒ කියන දේවල් ඇතුලේ තමයි ඔයගොල්ලන්ට මේකට සූදානම් වෙන්නට අවශ්‍ය කරන බලය ලැබෙලා තියෙන්නේ. බලය ලබා දෙලා තියෙන්නේ. මම මෙච්චර නැත්තම් මට නිකම්ම ශක්ති ගුරුකම විතරක් ලබා දෙන්න පුළුවන්. එහෙම හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ව මම මේ ඇත්තටම මේ ඔයගොල්ලන්ට මේ නොමිලේ ලැබෙන මේ වගේ වචන ටික ඔයගොල්ලෝ හරියටම එකෙන් වැඩ ගන්න පුතේ. ඒක හරියටම වැඩ ගන්නවා නම් ඔයගොල්ලන්ට වෙන කිසි දෙයක් ඕනේ නැහැ. ඒ නිසා හරියට ඒ අනුව කටයුතු කරන්න කියලා මම මතක් කරනවා. හරි, අපි බලමු මේ ෂණික මුදල් ආකර්ෂණයට කොහොමද අපි මේ අභ්‍යාසයේ මුදල් ශක්ති ගුරුකම සිදු කරන්නේ කියලා.
මේකට අපිට කෝමාරිකා පැලයක් අවශ්‍ය වෙනවා. කෝමාරිකා පැලයක් මැටි බඳුනක. මැටි බඳුනක් අරගන්න මේ මැටි බඳුනේ කෝමාරිකා පැලේ හිටව ගන්න. මේ කෝමාරිකා පැලේ තමන්ගේ ළඟ තියාගන්න. කෝමාරිකා පැලේ තියලා තියෙන පොට්ටිකේ තමන් ගාව තියෙන රන් පණිගුව තියන්න. රන් පණිගුව නැති දරුවන්ට කෝමාරිකා පැලේ විතර පාවිච්චි කරමින් කටයුතු කරන්න පුළුවන්. පණිගු ලබාගෙන තියෙන දරුවන්ට ආශිර්වාද. පණිගු ලබා ගන්නට හැකියාව ලැබිලා තියෙන දරුවන්ට මේක ප්‍රබල තීව්‍රතාවයෙන් සිදු කරන්න පුළුවන්. රන් පණිගුව කෝමාරිකා පැලේ මත පැලේ තියෙන තැන, ඒ කියන්නේ පැලේ තියෙන පස් මත තියා ගැනීම සිදු කරන්නට ඕනේ. ඊළඟට එතන ඉඳගෙන ඉස්සෙල්ලම පළවෙනි දේ තමයි අතට ලුණු ටිකක් අරගන්න. ඒක ගන්න ඕනේ කාන්තාවක් නම් තමන්ගේ වම් අතට, ඊළඟට පිරිමි දරුවෙක් නම් තමන්ගේ දකුණු අතට. අතට ලුණු ටිකක් අරගෙන ලුණු ටික තියාගන්න තමන්ගේ මේ වෙද ඇඟිල්ලේ, වෙද ඇඟිල්ලත් අල්ලත් සම්බන්ධ වෙන තැන තියෙන සූර්ය රේඛාව මත ලුණු ටික තියාගන්න. ලුණු ටික තියලා දැන් ඔබ ඉන්නේ කෝමාරිකා පැලේ ළඟ. කෝමාරිකා පැලේ ළඟ ඉඳකිට අර ලුණු ටික තමන්ගේ අත මත තියාගන්නවා. හොඳට හිරු එළිය ලැබෙන තැනක මේ කෝමාරිකා පැලේ තියාගන්න. තියාගෙන ඔබ සූර්යා දිහා බලාගෙන හිරු එළියට හොඳින් නිරාවරණය වෙලා කෝමාරිකා පැලයට හොඳට හිරු එළියට නිරාවරණය වෙන්නට ඕන. රන් පලිකුවෙන් ඒ කියර තුඩ සහිත කොටස මම බලගැන්වීම් සිදු කරලා එවලා තියෙන්නේ. මේක කාටවත් පේන්න සිදු කරන්න එපා. කවුරුත් නැති තැනක බොහොම නිදහස්ව සමයි සිදු කරන්නට ඕන. රන් පලිගුවේ තුඩු සහිත කොටස පහළටත් පැටලි පෘෂ්ඨය ඉහළටත් තියෙන විදිහට කෝමාරිකා පැලේ ළඟ හොඳට හිරු එළියට නිරාවරණය වෙන විදිහට රන් පලිගුව ස්ථානගත කරන්න. ඊළඟට එතනම ඒක ඒ ළඟම තමන් ලුණු ටික අතේ තියාගන්නට ඕනේ. ලුණු ටික තියාගන්න ඕනේ තමන්ගේ සූර්ය රේඛාව මත තියාගෙන මෙහෙම තියාගන්න. ඊළඟට ඔබ හොඳට හොඳ හුස්මක් ගන්න හිමීට පිටකරන්න. ඊළඟට හිරු එළිය තමන්ගේ මුළු ශරීරයටම මේ තමන්ගේ නළල මැදට පතිත වෙලා මුළු ශරීරේ පුරාම හිරු එළිය ප්‍රබල රශ්මි කදම්බයක් තමන්ගේ මුළු ශරීරේ පුරාම ගමන් කරනවා දකින්ට. ඒ දැකලා මේ කෝමාරිකා පැලය, මේ තියෙන රන් පලිඟුව, ඔබ අතමත තියෙන මේ ලුණු ටික, ලුණු කැට මේකට පාවිච්චි කරන්න ඕනේ, ලුණු කැට ටික සහ ඔබව සම්පූර්ණයෙන්ම රන් පැහැති ආලෝකයෙන් හොඳට ප්‍රබලව බලගැන්වෙන විදිය, ඔබ සියලුම මේ ඔක්කෝම ටික හොඳට සම්බන්ධ වෙන විදියට එක රාමුවක් ඇතුළේ, මේ සූර්යාලෝකයේ රාමුව ඇතුළේ හොඳින් බලගැන්වෙන විදිය, හොඳට තමන් මේ විශ්වයට රන් පාට කිරණ නිකුත් කරන විදිය හොඳට දකින්න ඕනේ. දැන් තමන්ගේ අතමත තියෙන ලුණු කැටවලිනුත් අර රන් පාට ආලෝකය නිකුත් වෙනවා, රන් පලිගුවෙනුත් නිකුත් වෙනවා, කෝමාරිකා පැලේනුත් නිකුත් වෙනවා, රක්තරම් පාට ආලෝකය තමන්ගේ සිරුරේනුත් නිකුත් වෙනවා. මේ මොහොතේදී ඔබ ඔබට කියන්නට ඕනේ ඔබට අවශ්‍ය කරන මුදල. මේක හොඳ හිරු එළිය තියෙන වෙලාවක කරන්ද, හිරු එළිය බලන්න විදියක් නැත්නම් හිරු එළිය තියෙනවා කියලා මවාගෙන සිදු කරන්න ඕනේ. ඒක තමන් ගාව හිරු එළිය තියෙනවා කියලා මවාගෙනත් කරන්න පුළුවන්. භෞතිකව හිරු එළිය තුල කරන එක තවත් ප්‍රතිඵල වැඩි කරනවා. මේ ඔක්කොම ටික හරියට තියාගෙන කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම විදිය. ඊළඟට තමන්ට අවශ්‍ය කරන මුදල්. අපි හිතමු අද දවසේදී මට ලක්ෂ 5ක් ඕනේ. ලක්ෂ 5යි කියන එක තමන් ඉතාම ප්‍රබලව තමන්ගේ හිත ඇතුලේ අද මම ලක්ෂ 5ක් මට ලැබෙනවා. මම ඒක ලබා ගන්නවා. ඒක මට දැන් ලැබිලා තියෙන්නේ. ලක්ෂ 5ක්. අපි හිතමු ලක්ෂයක් වුණා මට දැන් ලක්ෂයක් ලැබිලා තියෙනවා. මම ඒක ලබාගෙන තියෙන්නේ. ඒක මේ සූර්යාලෝකයේ ප්‍රබලතම ශක්තිය අනුභවේ. මේ සුභාදහමේ ප්‍රබලතම ශක්තිය අනුභවේ මම ඒක ලබාගෙන තියෙන්නේ. ඒක මට දැන් ලැබිලා තියෙනවා. ඒ ලබා දුන්නට බොහොම ස්තුතියි. තමන් ඒක ලබාගෙන. දැන් ඒක තමන් ගාව තියෙනවා. ප්‍රබලව
ඒක තමන් තමන්ටම ආරූඪ කර ගැනීම. ඒක තමන් අත්පත් කර ගැනීම. තමන්ට අවශ්‍ය මුදල මේ මොහොතේදී තමන් අත්පත් කර ගැනීම. ඔබට මුදල් කෝටියක් වුණත් ඒ මුදල් කෝටියම ඔබ දැන් ලබාගෙන තියෙන්නේ. අර කිරණ විහිදුවන අවස්ථාවේදී ඒක තමන් තමන්ටම ප්‍රත්‍යක්ෂ කර ගන්නට. ඒක ටික වෙලාවක් විනාඩි 5ක් 10ක් විතර ඒ විදිහට සිදු කරන්න. ඒ විදිහට සිදු කරලා අර ගත්ත ලුණු ටික ඊටම ස්වල්පයයි ඔබ ගන්නට ඕනේ. ඒ ලුණු ටික ඔබට හැකියාව තියෙනවා නම් ඔබට පුළුවන් ඒක ඔබේ කෑමට පාවිච්චි කරන්න පිළිසිදුව තියෙනවා නම් එහෙම නැත්තම් පොල් පැලයකට දාන්න. පොල් පැලයක් ළඟට දාන්න. එහෙම නැත්තම් සුදුසු විදිහට ඔබට බැහැර කිරීමේ හැකියාව තියෙනවා. ඒක කෑමට හරි ඒ ලුණු ටික තමයිට හැකියාව තියෙනවා නම් ආහාරයට ගැනීම සුදුසුයි. එහෙම බැරි නම් පොල් පැලයකට එකතු කිරීම තමයි සිදු කරන්න ඕනේ. මේ විදිහට මේ අභ්‍යාසය සිදු කරන්න ෂණිකව ඔබ අද දවස ඇතුළත මේක කරා නම් හරියටම අරමව කියපු විදිහේ බලගැන්වීම් තුළ යම් දරුවෙක් ඉන්නවා නම් අද දවසේදී ඔබට ඒ මුදල ලබා ගන්නට තියෙන සියලුම ශක්තිය අවහිරතා ඉවත් වෙලා ඔබට ඒක ලබා ගන්නට හැකියාව ලැබෙනවා. හැබැයි කිසිම චකිතයක් ඉත ඇතුළේ තියෙන්න බෑ. පුංචිවත් චකිතයක් තියෙනවා නම් ඒක ලබා ගන්න වෙන්නේ නෑ. තමන්ට චකිතය තියෙනවා නම් තමන් දැනගන්නට ඕනේ තමන්ගේ හිතට හොඳට තරවටු කරලා ඒ චකිතයන් සියල්ලම ඉවත් කරගන්න. එහෙම නැත්නම් චකිතය තමන්ට අර ශක්ති අවහිරතාවයක් විදිහට කරදර කරනවා. ඒක මතක තියාගන්න. පැහැදිලිද ඒක කියපොතේ? එතකොට මේ විදිහට මේ අභ්‍යාසය නියරෙන්නට පුළුවන්. දරුවන්ට මම සෞභාග්‍ය ආශිර්වාද කුලදුම් කට්ටලය ලබා දීම සිදු කරනවා තමන්ගේ නිවස බල ගැන්වීම සඳහා. ඒක අවශ්‍ය ඕනෑම දරුවෙකුට ලංකාවේ හිටියත් පිටරට හිටියත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තමන්ගේ නිවසටම ගෙන්ව ගන්න පුළුවන්. පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ශ්‍රාරාජි සිම්පල් ලයිෆ් FB පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට ඇවිල්ලා පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්නේ. එතකොට ඇනුම් කරලා ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අවශ්‍ය ඕනෑම දරුවෙකුට තමන්ට දැනෙනවා නම් තමන්ට තමන්ගේ භාවය නිවැරදිව සකස් කරගන්නට බෑ. තාම මුදල් ශක්තිය අවහිරතා තියෙනවා. හරියට මේ මුදල් ශක්තිය අභ්‍යාස කරන්න බෑ කියලා ඕනෑම දරුවෙකුට ඕනම මොහොතකදී සෞභාග්‍ය රන්තරටුව වැඩමුළුවට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අනිත් කාරණය තමයි සෞභාග්‍ය රන්තරටුව වැඩමුළුව තමයි දරුවන්ව ප්‍රබල ශක්තිය ආකර්ෂණය කරමින් නිවැරදිව ඒ ඉහළ ශක්ති පරාසවල බලගැන්වෙන්නට උදව් කරන ෆවුන්ඩේෂන් වර්ක්ෂොප් එක. ඒ කියන්නේ ඒකට ආපු දරුවන්ට තමයි ඊළඟට ආදර වැඩමුළුවෙන් තමන්ගේ වටේ ඉන්න පිරිස තමන්ගේ අධ්‍යාත්මික සහකරුවන් බවට පත් කරගෙන සතුටින් ජීවත් වෙන්නට අවශ්‍ය කරන හැකියාව ලැබෙන්නේ ඒ දේවල් පිළිපදව කියලා දීලා තියෙන ආදර වැඩමුළුවේදී. තමන් මොනවා හරි ව්‍යවසායකත්වයේ තුල යෙදෙනවා නම් ව්‍යාපාරයක් කරනවා නම් ඒක බොහොම නිවැරදි භාවයෙන් යුක්තව ඒක හරියටම ප්‍රගුණ කරන විදිය දරුවන්ට කියලා දෙන්නේ ව්‍යවසායක බලාගාරයේදී. ඒ වගේම දරුවන්ට අවශ්‍ය කරන මේ දැනුම කියන දේ ගොඩාක් වෙලාවට දරුවෝගාව නැති නිසා තමයි දරුවන්ට ගොඩාක් ලේසියෙන් කරන්න පුළුවන් තමන්ගේ ගෙදරේ ඉඳගෙන විවිධාකාර ආදායම් මාර්ගවලට යන්න පුළුවන් දේවල් දරුවන්ට මඟහැරිලා තියෙනවා. එතකොට මේ සියලු දේ ලබා ගන්නට අවශ්‍ය කරන අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවේදී මේ සියලුම අවශ්‍ය කරන දැනුම දරුවන්ට ලබා දෙනවා අන්තර්ජාලය හරහා. ජාත්‍යන්තර වෙළඳපොළට යන විදිය තමන්ගේ තමන්ගාව තියෙන නිෂ්පාදනය නිවැරදිව අලෙවි කරන විදිය තමන්ගාව තියෙන හැකියාව නිවැරදිව අලෙවි කරන විදිය සහ තමන්ට මුදල් හොයන්න පුළුවන් මුදල් ලබා ගන්න පුළුවන් ඩොලර් වලින් මුදල් තමන් වෙතට ලබා ගන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ පිළිබඳව දරුවන්ට දැනුවත් වීම ලබා ගන්නට පුළුවන් අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවට සම්බන්ධ වෙලා ලංකාවේ හිටියත් පිටරට හිටියත් ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් එක මාස 4ක පාඨමාලාව. එතකොට දරුවන්ට හරියටම මේ වෙලාවේදී ඉන්න ඕනේ හිම දේවල් නැහැ. තමන්ට නිදහස් වෙලාවේදී බොහොම පහසුවෙන් මේ දැනුම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. පුංචි දරුවෙකුට වුණත් ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම මෙහුම් පාඨමාලාව දීලා තියෙනවා. දරුවන්ට ඒක ගොඩාක් උදව් වෙනවා තමන්ගේ ජීවිතේට. මොකද තමන් දැන් පිටරටේ ඉන්න දරුවන්ට තමන්ගේ ඇඳුම් මහගන්න බැරි නම් හරිම අපහසුතාවයක් තියෙනවානේ. ලස්සන ඇඳුම්
තමන්ට හරියට කරගන්න බැරිකම. එතකොට දැන් වෙන කෙනෙක්ට කියලා බැලුවොත් සමහර විට තමන් ඕඩර් කරපු විදිහට නෙවෙයි ඉන්නේ. හැබැයි තමන්ට තමන්ගේ බිබිටික අරගෙන හරියට ඇඳුම් අහගන්න පුළුවන් නම් ඒක හරීම ලොකු දෙයක්. ඉතින් මේකට වඩා පහසුවෙන් කවදාවත් ඇඳුමක් මහන්ට දන්නේ නැති දරුවන්ට උනත් මේ පාඨමාලාව සිදු කරාට පස්සේ බොහොම නිවැරදිව බොහොම ලස්සනට ඇඳුමක් තමන්ගේම අත් දෙකෙන් මහගන්න හැකියාව ලැබෙනවා. ඒ නිපුණතාවය ලබා දෙනවා මේ කෝස් එකේදී ළමා ඇඳුම්, කාන්තා ඇඳුම්, පිරිමි ඇඳුම් මේ සියල්ලම මහර විදිහට කියලා දෙන්න තියෙනවා. ඒ අවශ්‍ය ඕනෑම දරුවෙකුට මේ වැඩමුළු පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සෞභාග්‍යයේ ආශිර්වාද කොළඳුම් කට්ටලේ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම නිවැරදිව අභ්‍යාස කරන දරුවන්ට ආශිර්වාද පලිඟු කට්ටලේ හිරුමැණික් සහ රන් පලිඟු ලබා ගන්න පුළුවන්. ඒක ලබා ගන්න අවසර තියෙන්නේ නිවැරදිව මේ ශක්ති අභ්‍යාස සිදු කරලා තමන් වෙතට මුදල් ආකර්ෂණය වීම හරියට සිදු වෙනකොට. එහෙම නැතුව ඒක කරලා පළක් වෙන්නේ නැහැ. දැන් මේ දීපු අභ්‍යාසයේදී රන් පලිඟුව ලබා ගන්නට අවස්ථාව ලැබුණු දරුවන්ට, ඒ කියන්නේ ඒ ශක්තියේ දරුවගාව තියෙනවා, ඒගොල්ලන්ට ඉතාම ඉක්මනින් හැකියාව ලැබෙනවා මේ ක්ෂණික මුදල් අභ්‍යාසයේදී ඉක්මනට මුදල් ලබා ගන්න. මොකද එයාගාව ඒ ශක්ති පරාසය තුළට එයා ගිහිල්ලා තියෙනවා. හැබැයි සමහර දරුවන්ට ඒක නැති වෙන්න පුළුවන්. ඒත් ඒකට අවශ්‍ය කරන ශක්තිය ලබාගෙන තමයි ඒ භෞතික දේ බලගැන්වීම් තුළ ලබා දෙන, ඒ කියන්නේ එක්තරා ශක්ති පරාසයක පුතේ දරුවෝ අනුනාද වෙනවා. يعني ඒ දරුවන්ට තමයි ඒක ලැබෙන්නේ. එතකොට ඒක මම පරීක්ෂා කරලා බලලා ඒක මට දැනෙන වනම් තමයි මම ඒක බලගැන්වීම් වලට පාවිච්චි කරන්නේ. ඒක වෙනමම දෙයක්. මට ඒක දරුවන්ට ගොඩාක් පැහැදිලි කරන්න විදියක් නැහැ. එතකොට ඒ දරුවන් අන්න ඒ නිවැරදි බලගැන්වීම් වල නිවැරදිව ශක්තිය ආකර්ෂණය කරන්නට හැකියාව ලැබුණු දරුවන්ට තමයි ආශිර්වාද පලිඟු කට්ටලේ හිරු මැණික් සහ රන් පලිඟු ලබා දීම සිදු කරන්නේ. අනිත් දරුවෝ මහන්සියෙන් මේවා ලබා ගන්නට හදන්නේපා. මගේ අභ්‍යාස හරියට කරනකොට මේවා ලබා ගන්නට සියලුම දේ සියලුම හැකියාවන් ලැබෙනවා. ඒක එහෙමම තමයි. දැන් ඒක මට ආයි ඒක ගැන කිසිම මේ දරුවන්ට අවිනිශ්චිතතාවයක් තියාගන්නට ඕනේ නෑ. මං ආයේ දරුවන්ට ඒ ගැන විස්තර කරන්න අවශ්‍යතාවයක් නෑ. මගේ අභ්‍යාස හරියට කරලා බලන්න. එතකොට දරුවන්ට ඒක අත්දකින්නම පුළුවන් තමයි. ඒක තමයි වෙනස. මේ සෞභාග්‍යයේ රන්තරටු මාර්ග උපදේශනයේ තියෙන වෙනස. ඒ මම කියන වචන ටික ඒ අනුව කටයුතු කරනකොට හිතාගන්න බැරි විදිහට මුදල් ලැබෙන්න පටන් ගන්නවා. ඒක අර පියවරෙන් පියවර තමන්ට ඒ ගමනේ යන්නට පුළුවන්. ඒක මම ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. මම විතරක් නෙවෙයි ලක්ෂ සංඛ්‍යාත දරුවන් සෞභාග්‍ය රන්තරටුව මාර්ගෝපදේශනයේ සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක ශක්ති විද්‍යාත්මක මාර්ගෝපදේශන මේක නිවැරදිව ඉටු කරන ලක්ෂ සංඛ්‍යාත දරුවන් මේක අත්දකලා තියෙන දෙයක්. ඉතින් අනිත් දරුවන්ටත් මේක අත්දකින්න පුළුවන්. කලබල නොවී නිවැරදිව තමන්ගේ භාවයේ හසුරුවමින් මේ ගමන මගේ දරුවෝ ඉදිරියට යන්න ඕනේ. හැම දරුවෙක්ටම ජීවිතේ සැනසීමෙන් බොහොම සැහැල්ලුවේ බොහොම ආදරේ ඉදිරියට යන්නට තමයි මම මේ දරුවන්ට කියා දෙන්නේ. මේ සබා දහමේ ප්‍රබලතම ශක්තිය තමන්ගේ ජීවිතයට ආකර්ෂණය කරමු. ඒක හරියට ජීවිතයට එකතු කරගන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. මගේ දරුවෝ හැම දිනාටම මම හැමදාම ආශිර්වාදය එකතු කරනවා. මට ඕනේ ඔයගොල්ලෝ සතුටින් සැනසීමෙන් ජීවිතේ ඉදිරියට යනවා දකින්න. වුයිතරම් අභියෝගාත්මක කාලයකදී වුණත් දරුවන්ට ගැටලුවක් ගොඩාක් ලොකු පීඩනයක් දැනෙන්නේ නැති වෙන්න කටයුතු හැම වෙලාවෙම ආශිර්වාද කටයුතු සිදු කරන්නට මම ප්‍රතිපත්තිගරුකව හැම වෙලාවෙම කටයුතු කරනවා. ඉතින් ඒ දේ දරුවන්ට දැනෙනවා ඇති. තව දුරටත් මගේ දරුවන් සූර්ය දරුවන් නිරන්තරයෙන්ම මේ තුන් හෙළේටම ආශිර්වාද කිරීම සිදු කරන්නට ඕනේ. අනිත් දරුවෝ කියලා දීලා තියෙන විදිහට තමන්ගේ කටයුතු සිදු කරමින් ජීවිතේ ඉදිරියට යන්නට ඕනේ. එහෙනම් අපි තවත් වීඩියෝකින් නැවත හම්බ වෙමු. මේ සීලූම මන් දීලා තියෙන වීඩියෝ තව දරුවන්ට ෂෙයා කරන්න. මේ දේ තේරුම් අරගෙන කිසිම මුදලක් වැය නොවී සිදු කරන්න දීලා තියෙන මේ අභ්‍යාස හරියට කරලා ජීවිතේ සතුටින් සැනසීමෙන් ඉන්න අනිත් දරුවන්ටත් වාසනාව උදා කරලා දෙන්න කියලා මගේ දරුවන්ට මතක් කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි දරුවෝ හැමදෙනාටම.